හයිබෝන් කියලා පිළිගන්න ඔයාව අපේ ඊළඟ JavaScript වීඩියෝ එකට අද අපි කතා කරන්න හදන්නේ JavaScript data types ගැන. ඔයාලා දන්නවා ඕනෑම programming language එක තියෙනවා data types. data types තියෙන හේතුව තමයි ඔයාලා computer program එකක් හදනවා කියලා හිතන්න. උදාහරණයක් විදිහට ඔයාලා හදනවා නම් ඔයාගේ personal information ටික read කරන්න software එකක් හදනවා නම් එහෙම නැත්නම් store කරලා තියාගන්න software එකක් හදනවා නම් ඒ software එකේ තියෙන්න පුළුවන් form එකක්. ඒ form එකේ first name, last name, age එක. එතකොට ඔයා මොන හරි favorites මොන හරි දේවල් තියෙනවාද ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ තව options තියෙන්න පුළුවන්. yes no වගේ ප්‍රශ්න අහලා ඔයාට yes ද no ද වගේ answers දෙන්න පුළුවන්. ඒවා තියෙන්න පුළුවන් ඒ form එකේ. අන්න ඒ වගේ එක එක විදිහේ දත්ත ඔයාගෙන් ගන්න පුළුවන් ඔයාගේ computer program එක. එතකොට ඒ computer program එකෙන් ඒ දත්ත ඔයාගෙන් ගත්තට පස්සේ එයාට පුළුවන් ඒ දත්ත පාවිච්චි කරලා මොනවා හරි ඔපරේෂන් එකක් කරන්න. එහෙම නැත්නම් ඒ data store කරලා තියාගන්න. එතකොට වාට ඕන වෙන වෙලාවට ඒව ටික වාට එළියට දෙන්න. එතකොට වාට බලා ගන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. සිම්පල් එක්සැම්පල් එකක් මම ඔය විදිහට කිව්වේ. එතකොට එතනදී ඔයා දන්නවා වාට පේනවා අපි සාමාන්‍ය fresh name එක enter කරනකොට අපි computer program එක දැනගන්න ඕනේ ඒ fresh name එක කියන එක මොන data, ඒ කියන data එක මොන data type එකක්ද කියන එක. එතකොට ඔයා ඒජ් එක එන්ටර් කරනකොට දැනගන්න ඕන ඒජ් එක කියන්නේ මොන data type එකක්ද. එතකොට ඔයා yes no වගේ option එකක් ඔයා select කරනකොට ඔයා select කරේ yes ද no ද කියන එක මොන වගේ data type එකක්ද කියන වගේ දේවල් program එකට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් නම් ඔයා දින දත්ත. එතකොට එයාට එයාගේ operation එක කරන්න ගොඩක් ලේසියි. උදාහරණයක් විදිහට ඔයා calculator එකක් හදනවා නම් program එකක විදිහට එහෙම නැත්නම් software එකක විදිහට ඔයා calculator එකක් හදනවා නම් ඒ calculator එකට ඔයා දෙන දත්ත වෙන්නේ numbers දෙනවා. ඊට පස්සේ ඔයා දෙනවා එකතු කිරීමද අඩු කිරීමද බෙදීමද වැඩි කිරීමද වගේ. ඔයා scientific calculator එකක් හදනවා නම් ඔයා ඊට වඩා ටිකක් advanced inputs දෙනවා user කෙනෙක් විදිහට. එතකොට අන්න ඒ වගේ ඔයා හදන software එක අනුව ඒ වගේ options ඔයා දීලා තියන්න පුළුවන් වගේ software එකට. එතකොට ඒ software එකට පුළුවන් ලේසියෙන් මේවා තේරුම් ගන්න. එතකොට calculator එකේදී ඔයා number එක දෙක දීලා එකතු කිරීම දීලා ඊට පස්සේ ඔයා number ආයේ දෙක දුන්නොත් එහෙම එතකොට දීලා ඔයා සමාන කිරීම press කරත් එහෙම කියන්නේ සමාන කිරීම ඉබ්බොත් එහෙම calculator එකේ එතකොට එයා දෙක එකතු කිරීම කියන operation එකට දාලා ඊළඟ number එක දෙකයි කියන එක ඔයාට හතරයි කියන output එක එළියට දෙනවා. එතකොට දෙක කියන එක අංක දෙක කියන එක ඔයා එක data type එකක් විදිහට දෙනවා. ඊට පස්සේ එකතු කිරීමත් තව data type එකකට තමයි software එක ගන්නෙ. එතකොට වාගේ ඊළඟ නම්බර් එකත් දෙකයි කියලා දෙනවා නම් ඒකත් දෙක data type එකක්. එතකොට ඒකේ සම්පූර්ණ ඔපරේෂන් එක කරලා ඔයාලා ඩිස්ප්ලේ කරන එකත් තව data type එකක් අංක 4 කියන එක. එතකොට ඔයාලට පේනවා ඇති ඔයාගේ දත්ත එක එක types වලට ඔයාලට software එකේ තියාගන්න පුළුවන් සහ එයාට ඒක තේරුම් ගන්න පුළුවන්. එයාට input විදිහට ඒක ගන්න පුළුවන් සහ output විදිහට ඔයාලට දෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය හේතුව නිසා තමයි අපිට data types computer program එකට වැදගත් වෙන්නේ. එතකොට ඒකේදී computer program එකට ලේසියෙන්ම පුළුවන් එයාට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව ඕන කරන ජොබ් එක කරලා ඉවරලා ඕන කරන රිසල්ට් එක දෙන්න. හරි. ඔයා දන්නවා සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක data types අපි define කරනකොට editor අපි define කරන්නේ අපි අදාළ කරන variables වලට. variable ලා JavaScript වලින් හදාගන්න ක්‍රම කීපයක් තියෙනවා. මම අද වා කියන keyword එක පාවිච්චි කරලා මම variable එකක් හදාගන්නම් simply. එතකොට මේ හදාගන්න වේරියබල් එක අපි ඉස්සරහට කතා කරමු තව මොන මොන විදිහටද අපිට JavaScript වේරියබල් හදන්න පුළුවන් කියන එක. නමුත් අද මම data types කතා කරන නිසා මම වා කියන keyword එක විතර පාවිච්චි කරනවා. මෙතනදී අපිට වේරියබල් එකක් හදනකොට වා keyword එක පාවිච්චි කළා අපිට වේරියබල් එකට නමක් දෙන්න පුළුවන්. මම ගන්නවා my වා කියලා. ඊට පස්සේ අපිට සමාන කිරීම දාලා අපිට පුළුවන් ඒකට value එකක් දෙන්න. එතකොට මෙන්න මේ දෙන value එක මොකක්ද කියන එක ඇත්තටම මෙතනදී අපි දෙන්නේ variable එකට ඕන කරන මේ initialization එකේදී අපි දීලා තියෙනවා එයාගේ වාගේ initial value එක මේකයි කියන එක. එතකොට අපිට සාමාන්‍ය programming languages වල ගොඩක් වෙලාවට දැකලා ඇති වට data type එකක් දෙන්න පුළුවන්. මේක මොන data type එකේ variable එකක්ද කියන එක මේ විදිහට. නමුත් JavaScript වලදී වට මෙහෙම data type එකක් ඇත්තටම දෙන්න ඕනේ නැහැ. ඔයා මෙතනට දෙන value එක එහෙම නැත්නම් ඔයා දෙන data එක අනුව එයාගේ data එකේ type එක මොකක්ද කියන එක එයා automatically දැන් program එකට එයා ගන්නවා. එතකොට JavaScript වල මේක තියෙන විශේෂත්වයක් අනිත් languages වලට වඩා අපි දෙන අපිට ගොඩක් වෙලාවට දෙන්න ඕන වෙන්නේ අපිට ඕන කරන data එක මොකක්ද කියන එක විතරයි. එතකොට එයා automatically ඒකේ data type එක මොකක්ද කියන එක ගන්නවා. එතකොට ඇයි අපි data type ගැන දැනගන්න ඕනේ JavaScript වල? එයා automatically ගන්නවා නම් අපි JavaScript වල තියෙන data type ගැන දැනගන්න ඕනේද කියන ප්‍රශ්න වලට එන්න පුළුවන්.
ඇත්තට මේක ඕන වෙන්නේ ඔයා හිතන්න ඔයා මොකක්හරි ප්‍රෝග්‍රෑම් එක ලියන යනට ඔයාට මොකක්හරි ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් දෙනම් ප්‍රෝග්‍රෑම් එකට මොකක්හරි කැල්කියුලේෂන් එකක් කරන්න එහෙම නැත්නම් මොකක්හරි ඩේටා ප්‍රොසෙස් කරන්න ඔයා ඉන්පුට් කරන දේවල් කියලා. එතකොට ඔයාට ඒ ඔපරේෂන් එක ලියන්න ඕන නම් එහෙම නැත්නම් ඔයාට ඒ ස්ටේට්මන්ට් එක ලියන්න ඕන නම් ප්‍රෝග්‍රෑම් එකට ඔයා දැනගන්න ඕනේ මොන ටයිප් එකේ ඩේටාද ඔයා ඒ ඔපරේෂන් එකට ගන්න කියන එක. උදාහරණයක් විදිහට මම තව වේරියබල් එකක් හදා ගන්නවා වා my abitham va my va 2 කියලා. එතකොට මම මෙතෙන්ට ගන්නවා 12යි වගේ කියලා එහෙම තව වේරියබල් එකක් හදා ගන්නවා. එතකොට ඔයාට තියෙනවා මොකක් හරි එක ස්ටේට්මන්ට් එකක් තියෙනවා මේ හදන වේරියබල් දෙකක තියෙන වැලියුස් දෙකක් එකට එකතු කරන්න කියලා. සිම්පල් ප්‍රෝග්‍රෑම් එක. එතකොට එතනදී ඔයාට කරන්න තියෙන දේ තමයි ඔයා මම මේ console.log කියන පාවිච්චි කරන්නම් දැනට ඔයාට මේ දේ කරලා පෙන්වන්න. එතන මම මෙතන මයි වා කියන එක පාවිච්චි කරලා ඔයාට එකතු කරන්න ඕනේ කියන එක ඔයා දැනටමත් දන්න නිසා මේ අදාළ කරන ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාට පුළුවන් මේ වේරියබල් 1 සහ වේරියබල් 2 කියන එක එකතු කරනවා කියන ඔපරේෂන් එකට අදාළව ඔයාට එක්සිකියුට් කරන්න. එතකොට ඔයාට දෙන උත්තරය මොකද්ද කියන එක ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් 12යි කියන එක. මේ විදිහට console log එකේ මේ විදිහට වැඩ කරනවා. අපි මේ ඔපරේටර්ස් ගැන අපි කතා කරන ඉස්සරහට දැන් සරලව මට ඔයාලට කියලා දෙන්න ඕන වෙන්නේ මේ data type එක වැදගත් වෙන්නේ ඇයි කියන එක. දැන් ඔයා මෙතන 10යි කියන එකක් වගේ වේරියබල් එකට දුන්නොත් එහෙනම් ඔයාට මෙතන 22යි කියන එක output එක විදිහට එනවා. මොකද හේතුව ඔයා මේක එකතු කිරීම කියන ඔපරේෂන් එකට යටත් කරලා තියෙන්නේ මේ අදාළ කරන වේරියබල් දෙක. හැබැයි ඔයා මෙතනදී දන්නවා ඔයා මේ එකතු කිරීම කියන එක මෙතෙන්ට දැම්මහට පස්සේ ඔයාට 10 සහ 12 කියන එකේ එකතුව එනවයි කියන එක ඔයා දන්නවා. හේතුව ඔයා දැනටමත් දන්නවා මේවා නම්බර්ස් කියලා. ඒක නිසා ඔයා දන්නවා මේ නම්බර් දෙක එකට එකතු කරාට පස්සේ මට මේ වගේ ඒ දෙක එකතු ගන්න පුළුවන් කියන එක. JavaScript වලදී තියෙනවා data type කීපයක්. එකක් තමයි number කියන data type එක. අනිත් data type එක තමයි string කියන data type එක. ඊට පස්සේ තව එකක් තමයි object කියන්නේ. මම object කියන එක මෙතනට ගන්නම්. අනිත් එක තමයි boolean කියන type එක. ඊට පස්සේ අපිට ඒ වගේම හම්බෙනවා null කියන type එක සහ undefined කියන type එක හම්බෙනවා. එතකොට අපිට විශේෂයෙන්ම මෙන්න මේ වගේ දේවල් ගැන දැනගත්තාම අපිට ගොඩක් කලාවට ප්‍රමාණවත් වෙනා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන JavaScript කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක වැඩ කරන්න. නමුත් මීට අමතරව තව කීපයක් තියෙනවා data types. අපි ඒ ගැන ඉස්සරහට ඒවා පාවිච්චි වෙන වෙලාවල් වලට අපිට කතා කරන්න පුළුවන්. එතකොට මෙතනදී number කියනක ඔයාලා දන්නවා. දැන් අපි මේ විදිහට variable එකක් හදාගත්තොත් එහෙම අපිට ඒක number එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී ඔයාලට minus value එකක් මේ වගේ ඔයාට නෙගටිව් නම්බර්ස් එහෙම නැත්නම් පොසිටිව් නම්බර්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දශම සංඛ්‍යා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ඔයාට මේ වගේ ගොඩක් ලොකු සංඛ්‍යා වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් කම තියෙනවා ඔයාට JavaScript වල මේ විදිහට නම්බර් කියන ඩේටා පාවිච්චි කරනකොට. ඔයාට මෙතනදී පේනවා ඇති ඔයා මේ විදිහට වේරියබල් එක හදුවට පස්සේ ඔයා මෙතනට දුන්නේ නැහැ මොකක්ද මේ ඩේටා ටයිප් එක කියන එක. හැබැයි අපිට JavaScript වල ක්‍රමයක් තියෙනවා ඇත්තටම variable එකේ data type එක මොකක්ද කියලා බලා ගන්න විදියක්. ඒකට ඔයාලට use කරන්න පුළුවන් type of කියන එක. type of කියන එක එකත් එක්ක ඔයා දුන්නොත් එහෙම ඔයාගේ variable එක මේ විදියට ඔයාලට පෙන්නනවා මෙන්න මේ කියන variable එකේ type එක මොකක්ද කියන එක. එතකොට මෙතනින් ඔයාලට පේන එක num එකක් කියලා. ඊට පස්සේ මම මේ වගේම තව variable එකක් හදා ගන්නම් මෙතන string කියන එක යටතේ. string කියන එකක් සාමාන්‍ය JavaScript වල අපි string කියන එකක් අපි හදන්නේ double quote පාවිච්චි කරලා. එහෙම නැත්නම් ඔයාලට single quote පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ. එතකොට ඔයා මෙතනට මේ විදියට දුන්නොත් එහෙම මොකක් හරි value එකක් මේ වගේ double quote එහෙම නැත්නම් single quote ඇතුලේ ඒක string කියන data type එකෙන් තමයි JavaScript අඳුරගන්නේ. එතකොට JavaScript වලදී string එකක් හදාගන්නේ ඔන්න ඔය විදියට. එතකොට අමෙතන my 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 var 2 කියන එක අරන් තියෙන එක නිසා මම ඒක අයින් කරන්න හදනට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් my var 2 කියන එක string විදියට ආවා. ඊට පස්සේ අපිට ඊළඟ data type එක තමයි අපිට තියෙන්නේ object කියන data type එක. මම මෙතනින් මේක 3 කියලා ගන්නම්. එතකොට අපි සාමාන්‍ය JavaScript වලදී object එකක් හදාගන්නේ මෙන්න මේ විදියට. ඔයාලට මේ විදියට JavaScript වල object එකක් හදාගන්න පුළුවන්. එතකොට මම මෙතනට ඒකේ type එක බලුවොත් එහෙනම් ඔයාලට පේනවා ඒක එයාගේ type එක object කියලා එනවා. එතන JavaScript වලදී object එකක් හදනකොට ඒක key value pairs විදිහට තමයි අපි හදන්නේ. ඒ කියන්නේ අපිට මෙතනට key එකක් වගේ දීලා colon එකකින් separate කරලා අපිට මෙතනට value එකක් දෙන්න පුළුවන්. එතකොට comma එකක් දාලා අපිට මෙතනට තව additional අපි age එක වගේ එකක් දෙනවා නම් අපිට ඒකත් මෙතනට මේ විදිහට දෙන්න පුළුවන්. එතකොට ඕන විදිහට අපි JavaScript වලින් object එකක් හදා ගන්න පුළුවන්. අපි මේ ගැන වැඩිදුර විස්තර කතා කරමු JSON කියන video එකේදී.
ජේසන් එකක් කියන්නේ මොකද්ද සහ මේ ජාවාස්ක්‍රිප්ට් ඔබ්ජෙක්ට් එකක් ජේසන් එකත් එක්ක තියෙන සමානකම් මොනවද කියන දේවල් අපි ඉස්සරහට කතා කරමු. එතකොට තව ජාවාස්ක්‍රිප්ට් වල තියෙන අනිත් ඩේටා ටයිප් එක තමයි බූලියන් කියන ඩේටා ටයිප් එක. අපිට ඒක ඇත්තටම මේ විදිහට හදා ගන්න පුළුවන්. මම මේකට myvar4 කියලා ගන්නවා. බූලියන් කියලා කියන්නේ එයාට තියෙන්න පුළුවන් වැලියු දෙක වෙන්නේ true or false කියන වැලියුස් දෙක විතරයි. හරිද? එතකොට අපි මේ true value එකක් අපි පාවිච්චි කරොත් එහෙම මේ විදිහට ඒක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් type එක මොකක්ද කියලා. ඒතකොට පේන එක boolean කියලා. ඒකට අපි මෙතන false කියන value එකක් පාවිච්චි කරනවා නම් එහෙම ඒත් ඒක boolean type එකේ තියෙන්නේ. ඒ කියන්නේ true සහ false කියන දෙකම අයත් වෙන්නේ boolean කියන data type එකට. එතකොට අනිත් දේ තමයි null කියන එක. null කියන්නේ ඇත්තටම nothing කියන meaning එක තියෙන්නේ. ගොඩක් වෙලාවට මේකේ කිසිම දෙයක් නැහැ කියන meaning එක තමයි තියෙන්නේ. එතකොට අපි variable එකක් හදනකොට ඒක සමානයි අපි null කියලා දුන්නොත් එහෙම ඇත්තටම යාට කිසිම දෙයක් නැහැ කියන එක තමයි අපි එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ value එක විදිහට කිසිම දෙයක් නැහැ කියන එක තමයි අපි අදහස් කරන්නේ. මම එකට 5 කියන එක ගන්නවා. එතකොට මෙතනදී අපි මෙයාගේ type එක බැලුවොත් එහෙම ඇත්තටම මෙයාගේ type එක මෙයා පෙන්වන්නේ object කියලා. අපිට පේන්නේ මෙතන object කියලා පෙන්වන්නේ. null කියන එකේට අදාළ කරන data type එක වෙන්නේ ඇත්තටම object කියන එක. හැබැයි මෙතනදී විශේෂත්වය තමයි අපිට දැනගන්න ඕන දේ තමයි අපි මෙයාට assign කරන value එක එකේ කිසිම වටිනාකමක් හෝ ඒක කිසිම දෙයක් නැහැ කියන අදහසින් තමයි null කියන එක අපි දාන්නේ. එතකොට මේක ඇත්තටම මොන වෙන්නේ අපි variable එකක් තරලව initialize කරනකොට අපිට initial value එක විදිහට null දීලා තියන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ දැනට මේ පළවෙනි variable මේ අපි define කරපු variable එකේ නැත්නම් declare කරපු variable එකේ දැන් ඉස්සරහට යනකොට ඔයාට සමල්ලාට සමහර values assign වෙන්න පුළුවන් කියන අපිට initial එක මේ විදිහට null value එක මේ initialize කරන්න පුළුවන්. ඒකට අනිත් එක තමයි අපිට හම්බෙන JavaScript වල undefined කියන එක. undefined කියන එකේදී මම මෙතන ගන්න මේක 6 කියලා variable එක මගේ myvar 6 කියලා. undefined කියන එකේදී අපි ගොඩක් වෙලාවට අපි කියන්නේ නැහැ එයා කියන අපි එයාට assign කරන්නේ නැහැ කිසිම value එකක්. එතකොට ඒක value එකක් assign කරේ නැතිනම් එයාගේ type එක එයා ගන්න ඇත්තටම undefined කියලා. එතකොට මම මෙතෙන්ට ගත්තොත් එහෙම මේ විදිහට වඩ පේනවා ති එයා undefined කියලා තමයි ගන්න. එතකොට මෙයාට අපි value එකක් දුන්නොත් තමයි ඇත්තට මේ කියන්නේ මෙයා initialize කරුත් එහෙම නැත්නම් මෙයාට අපි value එකක් දුන්නොත් තමයි එයා මෙන්න මේ කියන data type ලේ එකක් එයා දාගන්නේ. එතකොට අපි එයාට value එකක් මොකුත් දුන්නේ නැත්තම් එයා variable එකක් declare කරගන්නවා. හැබැයි අපි ඒක initialize කරලා නැහැ. initialize කරලා නැති නිසා එයා ඒක undefined කියන type එකට තමයි දාගන්නේ JavaScript වල. ඔයා මේක දැන මෙතනදී ඔයාලට තව දෙයක් බලා ගන්න පුළුවන් null සහ undefined කියන එක ඔයාලට නිකන් ඒ දෙන්න සමානයි වගේ පේනවා. නමුත් JavaScript වලදී මේක දෙකක්. මෙතනදී ඔයා value එකක් මෙයාට දීලාම නැහැ. නමුත් මෙතනදී ඔයා value එකක් දීලා තියෙනවා. හැබැයි කිසිම දෙයක් නැහැ කියන අදහසින් null කියන value එකක් දීලා තියෙනවා. හැබැයි යාට value එකක් විදියට ඔයා null කියන එක pass කරලා තියෙනවා. නමුත් මෙතනදී ඔයා කිසිම value එකක් pass කරලා නැහැ. එයාගේ type එක undefined කියලා තියෙනවා. එතකොට ඔන්න ඔය තමයි අපිට වැදගත් වෙන data types. මෙතනදී විශේෂයෙන්ම තව එක දෙයක් ගැන කියන්න ඕන. මේ ඔයාලා දන්නවා අපි මෙතනදී කතා කරා string කියන data type එක ගැන. string කියන data type එකේදී අපිට අපි කිව්වා single quote සහ double quote පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට ඒ දෙක පාවිච්චි කරන්න වෙන්නේ ඇයි? ඒ කියන්නේ double quote පාවිච්චි කරනවද නැත්නම් single quote පාවිච්චි කරනවද කියන එක ඔයාලා කොහොමද decide කරන්නේ? ඒකට තියෙන දේ තමයි ඇත්තටම ඔයාට පුළුවන් දැන් double quote කියන එක පාවිච්චි කරනකොට ඔයාට තව මොකක් හරි double quote ඇතුලේ වාට මෙතන පෙන්වන්න ඕන වගේ දෙයක් තියෙනවා කියලා හිතමු. එතකොට සහ ඔයාගේ ඊළඟ text එක මොකක්ද කියන එක මෙතන තියෙනවා. උදාහරණයක් විදිහට image and ඊට පස්සේ අපි තව මොකක් හරි ඔය වගේ මොකක් හරි text එකක් තියෙනවා කියලා හිතන්න මේ දෙක ඔයා පෙන්න මේක පෙන්වන්න ඕනේ. මේක ඔයා පෙන්වන්න ඕනේ. ඩබල් කෝට් ඇතුලේ කියලා. ඒතර මේ වගේ වෙලාවෙදී ඔයා මේ මෙතනට ඩබල් කෝට් පාවිච්චි කරොත් එහෙම අහපව يعني ඇතුලේදී ඔයා ඩබල් කෝට් පාවිච්චි කරන්න ගත්තらස මෙහෙම error එකක් එනවා. මොකද හේතුව මෙතනින් ඕපන් එක මෙතනින් ක්ලෝස් වෙලා ඉවරයි. ඒතර මේක මේ විදිහට පෙන්වන්න බෑ. ඒතර මේ වගේ තැනකදී ඔයාට ඕනේ නම් ඔයාට සිංගල් කෝට් එක කොහොම පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. එතකොට ඔයා මේ myvar2 කියන එක මෙතන print කරොත් එහෙම log එකේ ඔයාට පෙන්වනවා මෙතන අපේ expected result එක මේ විදිහට තියෙනවා. අනිත් දේ තමයි ඔයාලට ඇත්තට මේ වගේ තියෙන තැනකදී ඔයාලට ඕන නම් සිංගල් කෝඩ් පාවිච්චි කරලා වැඩක් කරන්න. එතකොට ඔයාට මේ මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න ඕන නම් ඔයාට ඩබල් කෝඩ් ඇතුලේ මෙහෙම සිංගල් කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ දෙකම පාවිච්චි වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකදී ඔයාලට එක ක්‍රමයක් තමයි
වට ඩබල් කෝ දැන් මේක සිංගල් කෝට් එකක් විදිහට මම ගත්තොත් සිංගල් කොටේෂන් විදිහට මම ගත්තොත් එහෙම මේ විදිහට ඔයාට ඕනනම් බෑක් ස්ලෑෂ් එක පාවිච්චි කරලා මේක ඔන්න අපිට ඕන කරන දේම ගන්න පුළුවන්. එතකොට ඩබල් කෝට් එකක් ඇතුලේ ඩබල් කෝට්ම පාවිච්චි කරන්න ඕන නම් බෑක් ස්ලෑෂ් එක දාලා ඇතුලේ තියෙන අදාළ කරන ඩබල් කෝට් වලට ඔයාට ඒකේ අවුට්පුට් එක ගන්න විදිහට හදා ගන්නත් පුළුවන්. ඔන්න ඔය දේවල් ටික තමයි ඇත්තටම මට ඔයාලට ඩේටා ටයිප්ස් හැටද කියලා දෙන්න ඕන වුණේ. හැබැයි මෙතනදී ඔයාලා විශේෂ මතක තියාගන්න ඕන කරන දේ තමයි දැන් ඔයාලට පේන්නේ නැති ඔයාලා මෙතන වේරියබල් එකක් හැදුවට පස්සේ ඔයාලට දෙන වැලියු එක අනුව යාගේ ඩේටා ටයිප් එක යා තීරණය කරනවා මොකද්ද කියන එක. ඔයා දෙන්නේ ස්ට්‍රින්ග් එකක් නම් ස්ට්‍රින්ග් එකක්, ඔයා දෙන නම්බර් එකක් නම් ඒක ගන්න එක නම්බර් එකක් විදිහට. එතකොට එහෙම ටයිප් එක වෙනස් වෙනවා. හැබැයි මෙන්න මේ කියන සේරම දේවල් ටික මම මේ විදිහට අයින් කළා. තව එක උදාහරණයක් මම පෙන්නන්නම්. මම මෙතන දෙනවා මයිවා කියන කෙනා සමානයි ස්ට්‍රින්ග් වැලියු එකක් මේ විදිහට මම දෙනවා. දැන් ඔයා දන්නවා ස්ට්‍රින්ග් කියන්නේ මොකද්ද කියන එක. එතකොට මෙතනදී මේ මයිවා කියන එක මම print කරොත් එහෙම දැන් ඔයාලට පේනවා output එක විදිහට මට එන්නේ මෙයා. ඒ කියන්නේ අපේ දෙවෙනි කෙනා තමයි. මොකද හේතුව පළවෙනි වැලියු එක අපි දෙවෙනි වැලියු එකෙන් දැන් overwrite කරලා තියෙන මේක තමයි අපි දැන් assign කරපු new value එක. ඒකින්ද අපිට මේ වැලියු එක පේනවා. මම මෙතන type of කියන එකක් දාගන්නම්. එතකොට ඔයාලට තව දෙයක් බලා ගන්න පුළුවන්. දැන් type of මම දාලා මේ variable එකේ data type එක බලනකොට ඔයාලට පේන එක string කියලා. හැබැයි ඒක ඔයා මුලදී හදාගත්තේ num එකක් විදියට. හොඳද? එතකොට ඔයා මෙතෙන්ට ගිහිල්ලා වෙලා myva කියන එකටම ඇවිල්ලා ඔයා මෙතෙන්ට false වගේ value එකක් දුන්නොත් එහෙම ඔයාගේ data type එක මාරු වෙනවා boolean වලට. එතකොට ඒ වගේම ඔයා myva කියන එකට අහපව ඔයා assign කරත් මොකක් හරි object එකක් මේ විදියට. එතකොට data type එක object වලට මාරු වෙනවා. හැබැයි ඔයාගේ පළවෙනි variable එක aran තියෙන number කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතනදී ඔයාලා JavaScript වලදී පරිස්සම් වෙන්න ඕන දේ තමයි JavaScript program එකක් කරනකොට ඔයාගේ data එක අනුව ඔයාගේ දෙන input එක අනුව එයා data type එක වෙනස් කරගන්න නිසා ඔයාගේ program එකේදී ඊළඟ line වලදී ඔයා ඒ variable එකට assign කරන value එක මොකක්ද කියන එක ගැන ඔයා හොඳටම අවධානයෙන් ඉන්න ඕන ඔයාගේ code එක ලියාගෙන යනකොට. මොකද ඔයා බැරි වෙලා හරි ඔයාගේ integer එකකට ඔයා මැදදී string value එකක් assign කරාට පස්සේ ඔයාගේ අවසානයේ program එකේ පහළින්ම සමහර විට ඔයා හදනවා නම් ඔයා මෙතන උඩින් හදපු variable එක integer value එකක් කියලා හිතාගෙන ඔයා මෙතන මොකක් හරි වෙන numbers වලට අදාළ කරන operation එකක් මෙතන execute කරන්න හදනවා නම් සමහර වෙලාවට ඔයා බලාපොරොත්තු වෙන්නේ නැති output එකක් දෙන්න පුළුවන්. හේතුව මොකද මේ වෙනකොට යාගේ data type එක මැදදී වෙනස් වෙලා තියෙන නිසා. එතකොට ඔයා Java එහෙම නැත්නම් Kotlin එහෙම නැත්නම් C# වගේ ඒ වගේ programming languages පාවිච්චි කරනවා නම් ඒ වගේ ඇත්තටම ඔයා string data type එකේ variable එකක් හැදුවොත් එහෙම එකකට අහපව ඔයාලට සයින් කරන්න දෙන්නේ නැහැ. නම්බර් එකක්ද එහෙම නැතිනම් වෙන ඩේටා ටයිප් එකක් ඔයාලට සයින් කරන්න ගොඩක් වෙලාට දෙන්නේ නැහැ. එතකොට ඒක එතනින්ම ඔයාට සයින් කරන්න හදනකොටම ඔයාලට පේනවා මේක මේ ටයිප් එකේ වේරියබල් එකක්. හැබැයි මට මේ අලුත් වැලියක සයින් කරන්න බෑ. ඒක නිසා මමට වෙන වේරියබල් එකක් හදන්න ඕනේ කියන එක ඔයාලට වෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඔයාලට සාමාන්‍ය එඩිටරෙන් මේක බලා ගන්න පුළුවන් රන් කරන්නත් කලින්. නමුත් JavaScript වලදී තියෙන දේ තමයි data type එකක් අපිට විශේෂයෙන් එයාට අපි දෙන්නේ නැති නිසා මේ වගේ තැන්වලදී අපි එයාට assign කරන value එකનો එයාගේ data type එකත් වෙනස් වෙන නිසා අපිට risk එකක් තියෙනවා අපේ program එක හරියටම ලියාගන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ හරියටම run වෙන විදිහට හදා ගන්නවා නම් අපි ඒක ගොඩක් පරිස්සමින් කරන්න ඕනේ. variables අපි declare කරනකොට ඒවට value assign කරනකොට ඒ වගේම අපි අදාළ කරන execution වලදී අපිට ඕන කරන විදිහට අපිව පාවිච්චි කරනකොට අපි කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියන එක ගැන පරිස්සමෙන් කරන්න ඕනේ. ඒක නිසා මම හිතනවා ඔයාලට data types ගැන හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා මේකෙන්. ඔයාලට මොනව හරි ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව තව විශේෂයෙන් දැනගන්න ඔයාලට comment section එකේ comment කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාලට අපේ WhatsApp group එක තියෙනවා. අපි ඒක description එකේ දාන්නම් WhatsApp group එකේ link එක. ඔයාලට ඕනම ප්‍රශ්නයක්, software development වල එන ඕනම ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. අපි ඔයාලට උදව් කරන්න ලෑස්තියි. ඒක නිසා ඔයාලා join වෙන්න අපේ WhatsApp group එකට join වෙලා ඔයාලට ඔයාලගේ ප්‍රශ්න ඒකදී අහන්න පුළුවන්. ඒකදී අපිට ඔයාලට උදව් කරන්න පුළුවන් තවත් මීට වඩා. ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න, මේ වීඩියෝ එක share කරන්න, මේ වීඩියෝ එක like කරන්න, ඒ වගේම subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.